ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් මම ඔයාලගේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට අනුමාන රචනා ප්‍රශ්නයක් අරගෙන තමයි ආවේ. ඉතින් දුවේ පුතේ ඔයාලට මේ දිනවල රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් අහන්න දකින්න ලැබෙන පුවතක් තමයි නැන්දල මාමල අයියලා අක්කලා විනෝද චාරිකා ගිහිල්ලා නාන්න ගිහිල්ලා ඇලදොලවල මුහුදේ එයාලගේ ජීවිත හානි වුණු සිදුවීම්. අන්න ඒ එක් අවස්ථාවක් ගැන තමයි ආදරණීය දුවේ පුතේ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. අපි බලමු එහෙනම් ඒ සම්බන්ධ කොහොමද රචනාවක් ගොඩනගන්නේ කියලා. මේ තියෙන දුවේ පුතේ ඔයාලට දීලා තියෙන රචනා ප්‍රශ්නය. ඔබ මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටිනවා යයි සිතන්න. ඔබේ අම්මා සහ තාත්තා ඔබට මතක් ඈතින් සිටි. එකවරම මුහුද දෙස බැලූ ඔබට පෙනෙන්නේ කිසියම් පුද්ගලයෙක් රැල්ලට ගසාගෙන යන ආකාරයයි. එවිට ඔබ ක්‍රියා කරන්නේ කෙසේදයි රචනාවක් නිර්මාණය කරන්න. එහෙනම් චූටි දුවේ පුතේ අපි බලමු මේ ගැන කොහොමද රචනාවකින් අපි ගොඩනගන්නේ කියලා. මුලින්ම දුවේ පුතේ මේ වගේ රචනාවක් ආවම අපි බලන්න ඕනි මේ රචනාව අපි ලියන්නේ මොන කාලයට අනුවද කියලා. මේ රචනාවට අනුව දුවේ පුතේ අපි මේක ලියන්න ඕනි වර්තමාන කාලයට අනුව. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් දුවේ පුතේ ඔයාලා කොයිම වෙලාවකවත් ඒ පුද්ගලයාව බේරගන්න කියලා මුහුදට යන්න හොඳ නෑ. මොකද එතකොට ඔයාලවත් මුහුදු රැල්ලට ගසාගෙන යන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයාලා දුවේ පුතේ මුලින්ම කරන්න ඕනි ඔයාලා අසල වැඩිහිටියෙක් ඉන්නවද කියලා බලන්න ඕනි. ඊට පස්සේ ඔයාලා ඒ වැඩිහිටියන්ට මේ බව දන්වන්න ඕනි. අපි පළවෙනි වාක්‍යය නම් මේ විදිහට ලියමු. මම දිවගොස් ළඟම සිටින වැඩිහිටියෙකුට මේ බව දන්වමි. ඊට පස්සේ දුවේ පුතේ අපි කරන්න ඕනි අපේ අම්මයි තාත්තයි කොහෙද ඉන්නේ කියලා බලලා එයාලා ළඟට ගිහිල්ලා මේ බව ඒ දෙන්නට කියන්න ඕනි. මොකද නැත්නම් ඔයාලගේ අම්මයි තාත්තයි බය වෙන්න පුළුවන් ඔය විස්තරේ ඔයා කියන්න කලින් වෙන කෙනෙක් කියලා නම් ඒ ඔයා මුහුදේ ගහගෙන ගිහින් කියලා අම්මයි තාත්තයි බය වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. අපි දෙවනි වාක්‍යය මේ විදිහට ලියමු. පසුව මම අම්මා සහ තාත්තා කොහෙදයි බලා ඔවුන් ළඟට ගොස් මේ බව කියමි. ඊට පස්සේ දුවේ පුතේ අපි බලන්න ඕනි ඒ අසල ඉන්නවද කියලා කිමිදුම්කරුව. ඊට පස්සේ දුවේ පුතේ අපි බලන්න ඕනි ඒ අසලම ඉන්නවද කියලා මේ පුද්ගලයාව බේරගන්න පුළුවන් කිමිදුම්කරුවන්. ඉන් පසු මම උදව් ලබාගත හැකි කිමිදුම්කරුවන් සිටිනවාදැයි බලමි. ඊට පස්සේ දුවේ පුතේ ඔයාලා කරන්න ඕනි ඒ ඔක්කොමලත් එක්ක ඔයා අර පුද්ගලයා ගහගෙන යනවා දැකපු ස්ථානයට යන්න ඕනි. මම ඔවුන්ව කරදරයටපත් පුද්ගලයා මුලින් දුටු ස්ථානයට රැගෙන යමි. ඊට පස්සේ දුවේ පුතේ මේ හැමෝමව දැනුවත් කරලා ඒ පුද්ගලයාව බේරගත්තට පස්සේ ජීවිතයක් බේරගත්තා කියලා ඔයාලට සතුටු වෙන්න පුළුවන්. අවසාන වාක්‍ය අපි මේ විදිහට ලියනවා. මොහුදට බිලිවීමට ගිය පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. මේ විදිහේ රචනාවක් ආවොත් දුවේ පුතේ අපි කරුණු පෙළගස්සන්න ඕනි මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට ඔයාලගේ අදහසුත් දාලා මේ රචනාව තවත් ලස්සනට ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලට මේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් නැරඹීමට අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝව නරඹපු ඔයාලා සියලු දෙනාටම ස්තුතියි.